දරිය මහනුවර දිස්්‍රෙක් සමගිවනි තා සමළුව බුරවා විසි හතරවෙනිලා මහනුවර මහයාාව වැල් පිටියකට ඩංගනදී සමගිනිතා බලවගේ අනිකාරය මයි දැම් බලන්න විදුලි බිල අඩු කරනුයි කියලා මාසකීයක් කතා කරනවාද. දැ විදුලි බිල වැඩි කරනකොට ආණ්ඩුව මාසකනන් කතා කරනෑ. විදුරි පිල වැඩි කරන්න හේතුකිව්වා මකක්ද හේතුව එකක් තමයි විදුලිය නිෂ්පාදන වියදම වැඩි වෙලා. ඉදරලින් විදුල ලබාදීම නිසා. අපිට මේ වියදම දරාගන්න බෑ. අනිපත්තෙන් කිව විදුලි බල මණ්ඩලය විශාල අලාභයක් ලබනෝ. ඒ අලාබේ ලබන නිසා අලාභේ පියවගන්න ඕනේ ඒ නිසා අනිමාරයෙන්ම විදුලි බිල වැඩි කළ යුතු කියලා විදුරිි බල බලෂක්ය ඇමතිවරයා කාංචන විේසක ඇතිවරය පාලිමේන්තුට ඇවිල්ලත් පිට ත් දිගින් දිගටම කරුණ කිවවා. දැන් ඒක සාධාරනය කරණය කරන්නටම හෙම කළේ. හැබැයි විදුලි බල ඇතිවරයක් විදුරි බල මණ්ඩලයක්. ඒක කාරණ එලෙසම පිළිගන්න අපි සූදානම් නෑ. මොකද විදුටි බල මණඩලයේ පාඩු ලබන්නේ මණ්ඩලේ ඇතුලේ කාර්යක්ෂමතාවයක් නැතිකම නිත් මණඩලේ දූෂණ සහ හොරකම් නිසාත් කියන එක තමයි. අපේ මතේ ඒ ඇනෙ ම්ඩලේ දරාගන්න බැරි තරම්. අධික වියදම් වැඩිකරගෙන තිබෙන. විදුලිය මිලදී ගැනීම ක්‍රියාවලිය ඇතිවන දූෂණ තත්වය පිළිුවද නොේත් දේවල් විගෙන කාධිපතිවරය පවා වාර්තා කරලා තිබුණු. ඒගේ ඉඳන මිලද ගැනීමේ ක්‍රියාවලිය මේ විදුලේ මිලදේ ගැනීම ක්‍රියාවලිින් මෙ සයල්ල දූෂි තත්වයක තිබනේ. ඉ එවැන්නේ තත්වයක් හමුවේ දූෂිත ක්‍රියාවලින් පාඩු ලබනකොට ආයතනයක් ඒ පාඩුව තියවගන්න මහජනතාවගෙන් මුදල් අය කිරීම යුක්තිසාක තත්ත්වයක් නැවෙේ. එ කොහොම වුනත් මේ වෙනොට ලංකාවේ විදුලි බලාගාර ජලවිදුරිය නිෂ්පාදනය කරන ජලාස සියල්ලම පිරලා තිබෙන්නේ. ඇතනම කාලෙකට පස්සෙ තමයි. ලංකාවේ ජලාස සියල්ලම එකවරඒ වගේ සම්පූර්ණ වනේ. දැන් විදිල නිෂ්පාදනය කරන්නේ බහුතරයක් ජල විදුලියෙන්. ජල විදුලින් විදුලේ නිෂ්පාදනය කරන්න ඒකට වැයවන මුදල රුපියල් පහකටත් වට අඩුයි. එවන් අවස්ථාවක විදුලි බල ම්ඩලේ පසුගගේිය මාස කීපය තුළ බිලියන විසාාල ප්‍රමාණයක් ලාබ ලබල තිබෙනවා. බිලියන පනහොත් සියත්තට ප්‍රමාණයක ලාභයක් ලබල තිබෙනවා. එතකොට ඒ අධික ලාබය ලබනකොට. ඒයින් කොටසක් රටේ ජනතාවට ලබා දෙන්න පයි ද විශේෂෙන්ම විදුරි බල ඇමතවර පාලිමේතුට ඇවි ලකිව්වේ මාස තුනෙන්තුනට විදුලි පිරිිබඳව සලකා බලවා ලාබ ලබන අවස්ථාවේදී විදුලි නිෂ්පාදනය සඳහා වැවන පිරිවය අඩුවෙන් අවස්ථාවේදී ඒ සඳහා සහන දෙන්න සූදානම් කියලා ඔකිව්ේ. හැබැයි අපි නො කෝ නිසානේ. දැන් දෙසම්බර් මාසය සිට ජනවාරි දෙසම්බර් මේ පෙබරවාරි මේ මාස තුනක් ගටවෙලත් විදුලිබිල පිළිබඳුව තීරණයක්දන්න විදුලි බල ණ්ඩලයක් අමාත්‍ය අන්සියත් ආ්ඩුවත් අසමත් වෙලා තිබෙන. මෙකතා බරපල කාරණාව මේ ගත කරන හැම පෑකිම් මණ්ඩලේ අධිකලාභයක් ලබනෝ. හැම පෑකින්ම ජනතාවශාල වන්දයක් ගවන්න සිදුවෙලා තිබෙනවා මේක බරපතල තත්වයක් අපි කියන්න මේකට කෙක්කර ගගා අඩාආන්ඩා ඉන්න ඕන නෑන විදුරිල අඩු කරන්න න්න ආඩුුවට ප්‍රපත්තිමය වශෙන් තීරයක් ගන්න පුරනන් ඒක අඩු කළ යුතුයි අඩුකර අවසර ලැබුණ නෑකික බලගින්න ඕන. ංගිතනවා ඒකට මේ කොසි සබාවට ගීලලා අනුවත ඉල්ලන්න අනති ලබාදකම් බලගින්න ූමනාකුත් නෑ. මුද අඩු කිරීමක්ෙන ජනතාවට සහනය. එත ඒ සහ ආ්ඩුවට ප්‍රතිපත්තිමයි ීන්දුවක් ගඩන්න වෙරිද. ඇයි ඒක ගන්න නැත්තේ අපිහන් ඒකයි ඒසාප විදුල බල මන්ඩලේ බාර ඇැතිවරයට කියවා. දැන් අඩුගානේ පෙම්බරවාරි මාසය දිවත් මේ විදුලිබිල අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න. මේ හරහා. න නජීවිට බරපතල් ලෙස බලපෑම් එල්ලවලාතිබෙන බව ඉතාමත් පැහැදිලෝ කියන්න කමට නිසා එක තවත් කතා කර ඉන්න හබනාවක් නෑ වහාම මේ සහනය ජනතාවට ලබා දෙන්න කියලා විශේෂයම ඉල්ලාසිට කැමති. ඒවගේම දැන් අපි පක්ෂයක් හැටියට මැතිවරණයකට සූදානම්. අපිවේ ජනාධපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය කුමන මැතිවරණයක් තිබත් සමග ජන බලවේ හැටදාන අපේනිසා. පක්ෂ ්‍ර සංවිධාන වැඩකටයුතු ගණනාවක් අප ාරම්භ කල තිබෙනවා. අපි ිස්ට්‍රික්ෙන් ිස්ට්‍රික්කට, පක්ෂ ්‍රතිංවිධානය සාමාජිකින් බද ගැනීම සහ සාමාජිකින් දැනවත් කිරීම කියෙන කාරණ මුල්කරගෙන දිස්ටික්ක ප්‍රති සංවිධාන වැඩපිව වලක් අප ාරම්භ කල තිබෙන්නේෙන. එකකයි ඊළඟ අධියර අපි මර්තු දෙක තුන බල පොරති ගම් පහ දිස්ට්‍රික්කේ මේ ප්‍රති සංවිධාන වැඩකටතු ආරම්ම කරන්න. එක විශෂයෙන් පක්ෂ නායකින්. ්‍රා ්‍ර කාරක සියලු දනම සභාගන, ගම්පා දිස්ත්‍රික්කය අපි කේන්ද්‍ර කරගත්තේ මේ දෙවනි වතාවට වැඩස්රහනටඒ ප්‍රධානකාරණය තමයි, දම්පා දිස්ත්‍රික්කේ විශාලම චන්ද ප්‍රතිසාතයක් තියන දිස්ත්‍රික්යක්. එනිසා ගම්පා දිස්ත්‍රිකේ මූලික කරගන මේ ප්‍රති සංවිධහන වැරටි අපි ආරම්භ කරනවා මාර්තුමාසේ දෙක සහත්තුන දවස් දෙේ. පිශේෂයම මූලිකවසින් අපේක්ෂා කරන්න ජනතාව දැනවත් කරන්න. රටේ සිද්ධ වන දේ ගැන ඒවගේ රට නැවත ගොඩන ගන්න. ලුවන්න්නේ රර්ද කියන රණය ඒවගේ අප සාමාජික ප්‍රවර්ධනය මෙ වගේ කාරණ ගණනාවක් අපි මේ ක්‍රති සං විාන වැඩිියවල ඇර්තෙ ක්‍රියාත්මක වෙනවා අපි සජිත් ප්‍රම දදාස අමගේ ජනබල වේගේ අප පක්ෂ නායකයගේ මෝලිකක්්ටෙන් පක්ෂ සියලුම කොටස් මේ සඳහාසාභාග වෙන බවත් අපි දැනුන් දෙන්න කැමති.ඒ වගේම දැන් මේ සියල්ල හමුයි ආණ්ඩුව මර්ධනයට අනුගමනය කරන ක්‍රියාපිඩිුවට ඉතාමත් පැලි. දැන් රටේ අ්‍යවශ්‍ය දවල් කොච්චර යනවද කරන්න දැකයි ඒයෙත් වාර්තා වෙනවා සෞ්‍යය පද්ධතිය තුළ යලිත් බිධවැටීම අනතුරු. මකද මේ අනතුර. ශල්ලය කර්ම සඳහා වුවමනා කරන උපකරන විශාල ප්‍රමාණයක හිගයක් තිබෙනවයි කියලා දැන්ට වාර්තා වෙන. හැයි සෞඛ්‍ය අතයන්ස බලධරින්ක කියය එහෙේෙයක්ක් නෑ කියර. නමුත් බෙහත්හිගේ අවස්ථාවිදත් මේ විජර්තමයි කිව්ව. කිසිම බෙහෙතක් හිගයක් නෑ. හැම රෝහලකම. ගීන් දශ ෙත්තෙ තියෙනයි කියලා ලො පුුණොපුුණා කිකවාක් හැබැයි එහෙම කියනකොටත් සමහර බහෙත්තුවල විාල හිගියයක් මතුලා රෝගීන් පත්වනු අනතුර දායක තත්ත්ය අපිදැක්. දෙ යස්ස සෞඛ්‍ය අමාත්‍යන්සේ අලුත්ම තොරතුරුවල්ට අනුව විශ ශල්ලය උපකරන හිගයක් මතුවෙලා තිබෙනවා. මේ වගේ ප්‍රමා ල්ය හිග නිසා විශාල ලෙස. රෝගන්ට වෙන අනතුරදායක ත්වට හිගන්න පුඩුව. අපි කියන්නේ මේවාට උත්තර බැඳීම පිළිතුර දෙන්න ප්‍ර්ති සාකච්චාතියවීම නෙවෙයි කළ ුතු තිබෙන්නේ. මේ කියන කාරණාව ඇත්තද නැත්තද කියලා බලලා. එහම හිගේකින් තොරව සෞ්‍ය අමාත්‍යන්සය තබාගතය තොග පවත්වාගන්න ඇත්තටම ආ්ඩුවක් හැටියටත් සෞඛ්‍ය අමාත්‍යන්සයටට ක්‍රා කරන්න ඕන. ශල්ලය උපකරණ බල හිගයක්ක් තිබෙනවනම් ඒක නැති කරැීම සහ ල ැ දෙන්න්නවා. ඒ සඳහා වහා පියවරරගන ඒ තත්ත්ය සමනය කරන්නට ක්‍රිය කරන්න ඕන එ ැතුව නෑ ඔක්ො යෙනවායි කියලලා පොේ බැහුවොත් ම හිතන ඉදිරි මාස තුන හතරතුර බරපතල අර්බුදයකට සෞඛ්‍ය මාත්‍යවන්සේ පත්වවෙන්න පුුවන්. හැබ යා්ඩුව එලෙස සෞඛ්‍ය උපකරණ ගැන කිව්වත් ඉතාමත් ප්‍රමුකතාවයක් දීලා ඇනවුම් කරලා තිබෙනවා පොලිසියට ජනතාව මර්ධනය කරන උපකරණ ගන්න. ඒ වගේම මව දැක්ක ගස් මස්. ඒවගේ රබර් බැටන් ඒවගේම වෙනත් මර්ධන උපකරන. එත්තම පොලීසියට පාවිච්චි කරන අර ගල් තොප්පි මෙමගේ උපකරන විශාල තොකයක් ලබාගැනීම සඳහා. පොලීසිය වෙනුවෙන් තෙන්ඩර් කැඳවලා තිබෙනවා. අපි හිතා කන පුළුවන්නි අයිබේ කියලා. හදිස්්‍යයෙන් ජනතාව මර්ධනය කරන්න ඕනේ. කැරලිකාරි තත්ත්වයන් මර්ධනය කරන්න ඕන කිය පෙන්නලා ආණ්ඩුව දැන් සල්ලි උප කරන ගේනේ නැතුව. හල්ලට ෙත් ප්‍රශ් විිසන්නන්නේ නැව නතාව මර්ධය කරන්නව උපකරණ ගන්න නම් තෙන්ඩර් ැදවීමක් කරලා තියනකලාට පේනවා. දකින් පේෙන්න්නේ ආන්්ඩුවට ගෝනේ ජනතාව යහපත් කරනත් සෞඛ්‍ය තත්වේ ආරක්ෂ කණනකවත් එහෙම එකක් නෙවෙයි. කෙසේ හෝ ැ නැගන්න විරෝධතාවයන් මර්ධනය කිරීම තමයි, ආ්ඩේ ප්‍රමුක්ක අවශ්‍යතාවය කියලා අපිට දකින්න තිබෙනවා අපඒ දැක්ක පසගියදා සමගි ජන බලවේගේ අපි විරෝල්ත ව්‍යාපාරය විරාදි පොලිීසිය ක්‍රියාකරපය හැටි ඒකට විරුද්ධවත් අපි මූලික අයිතිවාස්කං පෙස්සමක් ගුණු කරන්න පක්ෂ තීලනෙ ක තිබ බව ම පැහදිියව පකාශකරන්න.